අධ්‍යාපතියේදී දායක වෙන්නේ අපි නොවැම්බර් මාසේ පවත් කරන බලාපොරොත්තු වෙනවා ජාවා පිළිබඳව ලෝක සමුළුව. ඉතින් මේ ජාවා පිළිබඳව ලෝක සමුළුවක් කිව්වට අපි මේකේ බලාපොරොත්තු වෙන්නේ රටක සංවර්ධනය වෙනුවෙන් කොහොමද තාක්ෂණය පාවිච්චි කරන්න කියන එක පිළිබඳව ඕපන් සෝස් එහෙම නැත්නම් විවෘත මුදුකාල කියන තාක්ෂණය පාවිච්චි කරන්න කොහොමද කියන එක පිළිබඳව ලෝකයේ මේ ශ්‍රී ලංකාව දැනුවත් කිරීමේ වැඩපිළිවෙල. එතකොට මේ වැඩපිළිවෙලේදී අපි පැහැදිලිව දැක්කා මේ සමාජ ඒකාග්‍රතාවය කියන එක නැත්තම් රටක ඒ රටක් කවදාවත් සමාජධනය කරන්න බෑ විශාල ප්‍රශ්නයකට මුහුණ දෙන්නේ. එතකොට සමාජ ඒකාග්‍රතාවය ඇති කරන්න මෙච්චර කාලයක් අපි හැම වෙලාවෙම අපි භාවිත කරපු මාධ්‍යයට එහා ගිහිල්ලා ඒ සඳහා තාක්ෂණය භාවිත කරන්නේ කොහොමද කියන පිළිබඳව තමයි අපි මෙතනදී කතා කරන්නේ. එතකොට අපිට හොඳ භාෂාවක් පාවිච්චි කරන්න පුළුවන් මේකෙදී හැමෝටම පොදු භාෂාවක්. අපි බලමු මේ මොකද මේ භාෂාව කියන්නේ කියලා අපි මම මෙතනදී භාෂාව කියන එක ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට වෙන් කරනවා. එකක් තමයි අපි කියනවා මිනිසුන් සඳහා භාෂාව human languages. අනිත් එක තමයි පරිගණක භාෂාව. එතන පරිගණක භාෂාවක් කියන්නේ සහ මිනිසුන් සඳහා භාෂාවක් කියන්නේ වර්ග දෙකක්. මිනිසුන් සඳහා භාෂාවකදී අපිට පුළුවන් එක මිනිසෙක් තවත් මිනිසෙක් සමග කතා කරන්න. නමුත් පරිගණක භාෂාවකදී ඉන්නේ පුද්ගලෙක් පරිගණකයකට කතා කරනවා. ඊට පස්සේ පරිගණකයට පුළුවන් වෙනවා පුද්ගලෙක් තව පුද්ගලෙකුට කතා කරනවා 1 to 1 communication එකක්. නමුත් එක යන communication එකක්. නමුත් පරිගණකයකට අපිට කතා කරන්න පුළුවන් නම් ඒ පරිගණකය ඊට පස්සේ මිලියන් ගාණක් වූ මහ විශාල කිසිකට කතා කරන්න පුළුවන් වෙනවා. ජාලය සහ ඉදිරියේදීන මොබයිල් කොමර්සින් නැත්නම් ජංගම තාක්ෂණය හරහා. ඉතින් මම හිතන්නේ තාක්ෂණය ඒකාබද්ධ කරපුවෙන් පස්සේ මේ සමාජ ඒකාග්‍රතාවය ඇතිකරන්න අපිට කරන්න පුළුවන් වැඩ ප්‍රමාණය මහ විශාලයි. ඉතින් මේකෙදී අපි බලාපොරොත්තු වෙන මේ ලෝක සමුළුව හරහා කරන වැඩසටහනේදී ජාවා තාක්ෂණය කියන ලෝකයේ තියෙන නොමිලේ ලබාගත හැකි පරිගණක භාෂාව මේ යාපනයේ ඉඳලා එන තරුණයන්ට පුරුදු කරනවා. එතකොට ඔවුන්ට පුළුවන් වේවි තමන්ගේ අදහස් උදහස් වෙබ් පිටු මාර්ගයෙන් හොඳ අදහස් උදහස් වෙබ් අඩවි මාර්ගයෙන් මේ ලෝකයට දැනුම් දෙන්න. ඒ අදහස් වලට ගරු කරන්න ඒ අදහස් වලට ප්‍රතිචාර දක්වන්න මේ මුළු ලෝකයටම පුළුවන් වේවි. එතන මම හිතනවා අපි මේ සමාජ ඒකාග්‍රතා වැඩපිළිවෙලින් තාක්ෂණය යොදාගෙන කරන්න හදන දේ මහ විශාල රුකුලක් වේවි. මේ අත්කර වැවතුමත් ඒත් එක්කම මහබෝධි සංගමයත් ඊළඟට අපේ මෙතඩිස්ට් පල්ලියත් ඒත් එක්කම ශ්‍රී ලංකාවේ අධිකරු ජනාධිපතිතුමාගේ අවස්ථාවක් මත වෙච්ච මේ රටක සාභ්‍යාති කිරීමේ මහා ක්‍රියාවලියත් එකට එකතු කරන්න ගෙනියන්න අපේ තාක්ෂණය පාවිච්චි කරලා අපේ ඉස්සරහට විශාල යෝධ බිම්මක් වයින් පුළුවන් කියලා විශ්වාස කරනවා.